අදුවන් කාටත් දිය සතියේ මතක ඇති අපි සාකච්ඡා කරා ළමයි දිය මතිමාලය කියන කෙටිකතා දෙකක් තියෙයි කියලා ඔයාලට කිව්වා. අද මම සාහිත්‍ය පොතෙන් පොඩ්ඩක් බැහැර වෙලා ඔයාලට ව්‍යාකරණ පැත්ත ටිකක් වැඩිදුර කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. يعني අපි සාහිත්‍ය ගොඩක් සාකච්ඡා කරා ඒ වගේම ව්‍යාකරණ පැත්ත ටිකක් අඩුයි වගේ කියනවා. ඒ කියන්නේ ළමයිගේ ව්‍යාකරණ දැනුම අඩු වෙනවනේ එහෙම කියොත්. ඒ නිසා අද ටිකක් ව්‍යාකරණ පැත්ත මයික් එක ඔන් කරන්න තාපෝදකින් හරිනේ. දැන් මාතෘකාවල යන විශේෂ වාක්‍ය රීති කියලා මේක මම කියා දුන්න පාඩමක් වුණත් ගැටිවත් නැහැ. මේක අභ්‍යාසයක් විදියට තමයි කරන්නේ. විශේෂ වාක්‍ය රීති 19 අතරේ භාෂාව පොතේ සාහිත්‍ය පොතේ නෙවෙයි භාෂාව පොතේ 45 වෙනි පිටුවේ භාෂාව පොතේ 45 වෙනි පිටුවේ මේ පිළිබඳ තියෙන. අර නේද? 45 පිටුව. එකක් තේරගන්න. 19 වසරේ භාෂාව පොතේ 45 වෙනි පිටුවේ තමයි විශේෂ වාක්‍ය රීති කියන පාඩම තියෙන්නේ. අලුත් 19 වසර නෙමෙයි. අලුත් 19 වසර වුණාට ගැළුවක් නැහැ. අලුත් 19 වසර ළමයෙක් වුණත් ගැළුවක් නැහැ. 19 වසරේ පොදුයි. පාරණද අලුත් දාදා නැහැ. 19 වසරේ පාඩම. හරිනේ? එතකොට අලුත් දාය වුණත් ගැළුවක් නැහැ. අතුලත තියෙනවා නම් 45 පිටුව දෙන්නගත්ත ඉතරයි. ආයතනයක් හදයි යන්න සාකච්ඡා වෙයි. ඒක ගැළුවක් නැහැ. හරිනේ? එතකොට වැඩි හොඳයි. අපි ලියන පළවෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම. දැන් ඒකේ වලට තේන්න තියෙනවා සංශයාර්ථය කියලා කොටස. මේ ව්‍යාකරණේ ළමයි සාහිත්‍ය වගේ නෙවෙයි. ටිකක් ලොකුවට කරන්න ඕන හරියට හිතට ගන්න ඕන හොඳට සාකච්ඡා වෙන්නත් ඕන. සංශයාර්ථය කියලා එකක් තියෙනවා. සංශයාර්ථය කිව්වහම සංශය කියලා කියන්නේ සැකය. සංශය කියලා කියන්නේ සැකයක් නේ. සංශය. ඉන්දියාවේ ඉස්සර හිටිය සංශයවාදීන් කියලා කොට. එයාලා සැකයි. එයාලා නිතරම සැකෙන් ජීවත් වෙනවා. එයාලා පිනක් කියලා දෙයක් තියෙන කියලා සැකයි. පව කියලා දෙයක් තියෙන කියලා සැකයි. මෙලව තියෙන කියලා සැකයි. පරලව තියෙන කියලා සැකයි. අම්මා තාත්තා හරියටම අම්මා තාත්තා කියලා සැකයි. හැමදේම සැක කරනවා. එයාලගේ දර්ශනය. ඒ සැක කරපු අයට අපි කිව්වා සැකය පදනම් කරගත්ත ඒ ආගමට සංශේවාදී කියලා. අහලා තියෙයි. දැන් මේ වගේ හිටියන එක එක වාද ඉදිරිපත් කරපු අය, දර්ශන ඉදිරිපත් කරපු අය ඉන්දියාවේ ඒ වගේ එක වර්ගයක් තමයි සංශේ ඉදිරිපත් කරපු සංශේවාදී. අපිට ඒක නෙවෙයි තියෙන්නේ. සංශේ ආර්ථය. සැකේ ආර්ථය කරගෙන තමයි තියෙන්නේ. සැකේ තමයි ප්‍රාධික වෙන්නේ. සංශේ ආර්ථය. මේකේ මූලික හරය තමයි සැකය. සමහරු ඉන්නව හැමදේම සැකයි. අනේ යාට සංශේ ආර්ථය හොඳට තේරෙන්නේ. සැකයිනේ නිතරම සැකෙන් ජීවත් වෙන්නේ. මා විභාගයෙන් සමත් වෙති මව සිතුවා. උදාහරණයක් එහෙම තියෙනවා. බල 45 වෙනි පිටුව දෙන්න ගත්තොත් මාස විභාගයෙන් සමත් වෙති මව සිටුවාය. මේකේ අභ්‍යාසයක් විදිහට මම දෙන්නේ. ඒ නිසා හොඳට අහගන්න. තේරුම් ගන්න බලන්න. සටහනක් නෙමෙයි. මේ දෙන්නේ අභ්‍යාසයක්. ඒකට සටහනක් දෙනවට වඩා අභ්‍යාසයක් දෙනකොට වෙනස්නේ. හොඳට අගින් ඉඳලා තේරුම් ගත්තේ නැත්නම් කරගන්න බැරි වෙයි. ඒ නිසා හොඳ අවධානයෙන් ඉන්න. මා විභාගයෙන් සමත් වෙති මව සිටුවාය. තරල වාක්‍යයක් විදිහට අපි ඔක ලියමු. මා විභාගයෙන් සමත් වෙති මේක ඉස්සෙල්ලා තේරුම් ගන්න බලන්න. මොකද්ද මේකේ තියෙන වාක්‍ය රටා? මම දෙකට කඩලා ලියන්න. එතකොට තේරෙයි. මා විභාගයෙන් සමත් වෙති. අනිත් එක තමයි මව සිටුවාය. වාක්‍ය දෙකක් විදිහට ඔබ ගන්න මේක පළවෙනි වාක්‍ය, මේක දෙවෙනි වාක්‍ය. දැන් ඔයාලගෙන් අහුවොත් මේකේ ක්‍රියාව ඇත්තටම කරන්නේ මවද? මම මයික් එක ඔන් කරන්න ඔයාලා ටිකක් මේ ගැන කතා කරමින් කරුත් මම හිතන්නේ ඊට වඩා තේරෙයි කියලා. දැන් ඔන්න ළමයට උත්තර දෙන්න පුළුවන්. මම අහන ප්‍රශ්නේ මේ වාක්‍යයේ ඇත්තටම ක්‍රියාව කරන්නේ කවුද? දැන් උත්තර දෙන්න පුළුවන් නේ ළමයි? මා විභාගයෙන් සමත් වෙති එක වාක්‍යයක් එක දෙනිකම ඇතුළේ තියෙනවා. මව සිටුවායේ දෙන සිටෙන්නේ. ඒ වාක්‍ය එක වාක්‍ය දෙකට ගැලුවා. දැන් එහෙනම් මට ළමයි කියන්නේ මේ වාක්‍යයේ උත්තේවත් ක්‍රියාව කරන්නේ කවුද? ඇත්තටම ක්‍රියාව කරන්නේ කවුද? මව. මම. මව. මම නෙවෙයි මව. ඇයි ඒ? මව තමයි හිතන්නේ. මව සිටුවායේ අම හිතුවා. අම හිතුවා. එතකොට ක්‍රියාව කරන්නේ අම්මනේ. අම්ම තමයි හිතන්නේ. අම්මා හිතන්නේ මම ගැන. ඒක වෙනම කතාවක්.
ඒක අපි දන්නේ නැහැ ඒක අම්මා හිතන දේ අපි දන්නේ නැහැනේ සමාජ විභාග පාතේ නැත්නම් විභාග දෙන්නේ නැත්නම් අපි විභාග ගැන හිතන්නේ නැතුව ඉන්නත් පුළුවන් හැබැයි අම්මා හිතන මොකද මම විභාගයේ සමත්ද සරලව මේක තේරුම් ගන්න දැන් එතකොට ක්‍රියාව කරේ අම්මා නම් අම්මා එපාය උක්ත වෙන්න හරි නේද ඉතින් මම උක්තව තියන්න ඒක වචන නිසා උත්තර උක්ත වේදේ තියෙන්නේ මවට ගැළපෙන්න ආඛ්‍යාතයේ තියන්නත් ඕන හරිනේ වාක්‍ය ඕන එක දීලා මේ ටික ටික මම කියන්නේ හොඳට තේරුම් ගන්න. එතකොට මේ උඩ වාක්‍යයේ ක්‍රියාව කරන්නේ නැහැ. ඒක නිසා එයා අනුත්තයි. මම නෙමෙයි මා වෙන්නේ. ඇයි අනුත්තය එයා ක්‍රියාව කරන්නේ නැහැ? එයා මේ ගැන දන්නේ නැහැ. අම හිතන දේ ගැන එයා දන්නේ නැත්නම් සමාන. මෙන්න මෙතන බැලුවොත් මේකට කියන හැටි ළමයි කියන්නේ මෙන්න මේක මොන පුරුෂද මොන විදියෙන්ද ඔක අපිට අර්ථකථනය කරන්න පුළුවන් වෙති කියන එක. ක්‍රියා කරන ගැන දැනුම තියෙන ළමයි ඉන්නවද? වෙති කියන එක කොහොමද අපි අර්ථකථනය කරන්නේ මේක මොන වර්ගයටයිද කියලා මොකද්ද මේ හිතලා කියන්නකො කවුරුහරි වෙති මොන පුරුෂද මොන වචනද මොන කාලද එහෙමද ප්‍රථම බහුවචන ඒත් බැරි प्रथम पुरुष बहुवचन प्रथम पुरुष है ये तो प्रथम पुरुष है मेक प्रथम पुरुष है इधर पास से एकवचन है बहुवचन है वेति बहुवचन बहुवचन है बहुवचन है इधर पास से मेक वर्तमान कालीन තියෙන වෙති දැන් එතකොට ඕක දැන් අමතක කරන්න કોઈ කතා වැඩක් නැහැ මොන දෙයක් කිව්වා ඒක මතක නැහැ දැන් ඒක අවශ්‍ය නැහැ කියලා හිතන්නකො මට ওই ටික ටික ඕක තේරුම් ගන්නයි ඕක දැන් ඊළඟ උදාහරණ ගන්න. තරුණ තරුණියන්. මේකිනු තේරුම් ගන්නකො. තරුණ තරුණියන්. තරුණ තරුණියන්. හරිද? එයාලා මොකද කරන්නේ? සැනකෙළියට පැමිණෙති. සැනකෙළියට පැමිණෙති. කවුද හිතන්නේ මේක එක වාක්‍යයක් කවුද හිතන්නේ සංවිධායකයෝ සිතති දැන් මේ රීතිය ඇයි මෙහෙම රීතියක් දාන්නේ කියලා ඔයාලට තේරෙන්නේ මට ඕන අනේකේ රීතිය කඩපාඩම් කරගන්න නෙමෙයි මොකද මෙහෙම වෙන්නේ කියලා තේරුම් ගන්න එතකොට මතක කඩපාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ දැන් තරුණ තරුණියන් තැනකෙලියට පැමිණේ හරි නේද තරුණ තරුණියෝ තැනකෙලියට එනවා කියලා සංවිධායකයෝ හිතන අපේ හිතමුකෝ කවුරු හරි කෙනෙක් සංවිධායක මණ්ඩලයක් විදියට හතර පහ දිනක එකතු වෙලා ගමෙන් ඕ නගරේ එකතු වෙලා එයාලා සැනකෙළියක් ලේස්ති කරනවා සැනකෙළිය කියන එක දන්නවද එක එක දේවල් කියන ඒ සැනකෙළියක් උදාහරණ කරනවා එයාලගේ බලාපොරොත්තුව තියෙනවා දැන් දැන් ඕන දැන් සැනකෙළිය සැලසුම් කරන ගමන් මේ හිතන එතකොට එයාලා හිතනවා සැනකෙළිය හොඳට කරගෙන ගියොත් ඕකට තරුණ තරුණියෝ බලන්නේ ඒවි දැන් එතකොට ගමේ හෝ ඒ නගරේ ඉන්න තරුණ තරුණියෝ මේ ගැන දන්නේවත් නැහැ. පස්සේ ඔබ පීකරයක් බැඳලා හරි පෝස්ටර් ඇලෙව්වාම හරි ගුවන් විදුලි රූපවාහිනියේ ප්‍රචාරය වුණාම තමයි සැනකෙළියක් තියෙයි කියලා දන්නේ. එතකන් දන්නේත් නැහැ. ඒ කියන්නේ එතකන් යාල ක්‍රියාවක් කරලා නැහැ. ඔබ බලන්න ආවන් පස්සේ තමයි යාල ක්‍රියාවක් කරාවේ. එතකන් ඒ මිනිස්සු ওই ක්‍රියාවට සම්බන්ධ නැහැ. තරුණ තරුණිය අපි හිතමුකෝ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තීරණය කරන ඉස්කෝලේ පටන් ගන්න කියලා. එතකොට අධ්‍යාපන අමාත්‍යාංශනේ ওই තීරණය ගන්න. ওই තීරණය ගන්න වෙලාවේ ඔක ළමයි දන්නවද? ඔක ගුරුවරු දන්නවද? දන්නේ නැහැ. අන්න ඒ වගේ වැඩ. ඒක තීරණය ගන්න වෙලාව වගේ වැඩ. සංවිධායකයෝ හිතනවා. මේ සංවිධායකයෝ හිතුවයි කියලා ඔක ධර්ම තරණිය දන්නේ නැහැ. ධර්ම තරණිය ක්‍රියාවක් කරන්නේ නැහැ. ඒ නිසා ධර්ම තරණියන් කියන එක අනුත්තර කරා. හරිද? ඒ දෙකොල්ලම අනුත්තර කළා ක්‍රියාව කරන සංවිධායකයන් උක්ත රූපයෙන්දී සංවිධායකයෝ සිතති සංවිධායකව බහුවචන නිසා සිතති කියලා කිව්වා හැබැයි තරුණ තරුණියන් අනුත්තයි ඒ වගේම තමයි ආඛ්‍යාතය මෙන්න මේක තමයි වැදගත්ම දේ මේක රීතියක් අපි හදමු තා පොඩ්ඩක් ආඛ්‍යාතය මේ වාක්‍යෙට කියන නම තමයි ඔයාලා දන්නේ මෙන්න මෙතන අර ඔයාලා කියපු විදිහම මේක ප්‍රථම පුරුෂයි මේක ප්‍රථම පුරුෂයි ඒ වගේම තමයි බහුවචන මොකද එහෙම කියලා අපි දන්නේ ඊට පස්සේ මේක වර්තමාන කාලය පැමිණි මේක අලුත්ම කතා තරුණ තරුණියන් සැලකෙලියට දැන් නැති සංවිධායකයෝ සිටදී මේක සාමාන්‍ය වාක්‍ය
මේක තුල මොකද ගැළු බවක් නැහැ සංවිධායකයා කිව්වොත් හරි සංවිධායකයෝ කිව්වොත් පිටත හරිනේ ඒක තේරෙන්නේ මෙන්න මෙතන හරි සංකීර්ණ බවක් ඔයාලට දැනෙන්න මෙතන අනුක්ත කරලා දාලා තියෙන එකක් අනිත් එක මෙන්න මෙතන පැමිණෙති කියලා තියෙනවා මෙතන අනුක්තයි මෙතන පැමිණෙති ඒක රීතියක් විදියට හදාගත්තොත් ළමයි මෙහෙමයි ඔයි අපි උඩින් ලියන වාක්‍යයක නමක් තියෙනවා ඒකට කියන්නේ අන්තර් වාක්‍ය වාක්‍ය ඇතුලේ තියෙන වාක්‍ය අන්තර් වාක්‍ය අන්තර් කියන්නේ ඇතුලනේ අන්තර් වාක්‍ය වාක්‍ය ඇතුලේ තියෙන තවත් වාක්‍ය එක වාක්‍යයක් ඇතුලේ තවත් වාක්‍යයක් දිනවා හැබැයි ඒක සැකයක් විදියට දැන් ගමේ සංවිධායක මණ්ඩලය උත්තරයක් ලෑස්ති කළා එයාලා බලාපොරොත්තු වෙනවා සැක කරනවා සංවිධායක මණ්ඩලෙ මේකට මේ ධර්මදානීය ඒරිය කියලා එහෙම සැකයක් තියෙනවා හැබැයි ඒක සැකයක් ඒ නිසා ඒක සංසිද්ධියක් වෙනවා හැබැයි 100%ක් විශ්වාස නැහැ නැවිතරින් උනක් පුළුවන් එකිනෙක නැවිතරින් උනක් පුළුවන් එහෙම බැරි වෙන්න බෑ තමාරු සෝරකාරුව තියෙන්නේ එහෙම වෙන්න පුළුවන් ඉතින් ඔක සැකයක් ඒ වගේ සැක වෙලාවක ඒකේ තියෙන අර මුල් වාක්‍යය අපි කියනවා අන්තර් වාක්‍ය. තාම ඔයාලා දන්නේ අන්තර් වාක්‍යයයි වාක්‍යයයි විතරයි. දැන් අර එහා දෙවෙනියට තියෙන එක වාක්‍ය මුල් එක අන්තර් වාක්‍ය. කියලා දැන් ඉගෙන ගන්න. තුන්වෙනි එකත් දෙයක්. එකින් එක තේරුම් ගන්න. මේක නිදාන පහක් දින තියෙන නිලියක නිලියක රැංගුමක් පාති. එහෙමනේ තියෙන්නේ. නිලියක රැඟුමක් පාති ප්‍රේක්ෂකයෝ අපේක්ෂා කරන ක්‍රියාව කරන්නේ කවුද? සෝගෙන් ප්‍රශ්න දෙන කොටසට එනවද? දෙක කොටසට එනවා. අනිවාර්යෙන් දෙක කොටසට එනවා. එක කොටසටත් එනවා දෙක කොටසටත්. ප්‍රේක්ෂකයෝ අපේක්ෂා කරන මේක හරිය අදගත් පාඩන. ඒ කියන්නේ මෙතන ලකුණු 10ක 12ක ප්‍රශ්නයක් උනත් එන්න පුළුවන්. ඒ කියන්නේ දෙක එක කොටසෙන් ප්‍රශ්න ආයක් විතර ඇවිල්ලා දෙක කොටසෙත් පාඩ දෙකක් අනිවාර්යෙන්ම එනවා තේනෝනි වෙන අනිත් දෙක පාඩම මේක වාක්‍ය අනිත් දෙක මේවා හරියට තේරුම් ගන්න ඕන අපේ අර සාහිත්‍ය පේපර් එකේ රචනාවේ ඊට පස්සේ අනිත් දේවල් වලත් මේ වාක්‍ය නැති වුණාට වෙනත් වාක්‍ය රීති ලියන වෙලාවල් තියෙනවා ඒකට වාක්‍ය රීති වැරදුනහම ලකුණු කැපෙනවා يعني සිංහලෝදි හැම විෂයකටම ලකුණු වැඩි වෙන හේතුවක් වෙනවා මේ ව්‍යාකරණ හරියට ඉගෙන ගන්න එක ඒ නිසා මේක වචන පාඩම හරියටම තේරුම් ගන්නවා කඩපාඩම් කරන්න මේ මට ඕන මේකේ පොයින්ට් එක වගේ තියෙන්නේ මේක මොකක් හරි සිද්ධාන්තයක් තියෙනනේ අන්න ඒකයි තේරුම් ගන්න. ඒකට ඔයාලට අමතක වෙන්නේ නැහැ. දැන් මම ඔයාලා කියන්න ඔයාලා දන්න සාමාන්‍ය විදිහක් තමයි මොකක් හරි වාක්‍යයක ක්‍රියාව නොකරන කෙනා අනුත්තයි ක්‍රියාව කරන කෙනා උත්තයි. ඕකනේ සාමාන්‍ය දේ අපි දා ඉගෙන ගන්න පොඩි කාලේ ඉඳලා එහෙමනේ. ක්‍රියාව කරන කෙනා උත්තයි ක්‍රියාව නොකරන කෙනා අනුත්තයි. ඒ හරිනේ. ක්‍රියාව කරන්නේ කවුද? එයා උත්තව තියෙනවා. ක්‍රියාව නොකරන්නේ කවුද? එයා අනුත්තව තියෙනවා. දැන් අපිට මේ වාක්‍ය කියවනකොට පේනවා නිලියක රැඟුමක් පාති ප්‍රේක්ෂකයෝ අපේක්ෂා කළා නා අපි හිතමුකෝ කොයි බාරි ගියමු ප්‍රේක්ෂකයෝ බලාගෙන ඉන්න අයනේ ප්‍රේක්ෂකයෝ ඉන්නේ මොකක් හරි දෙයක් බලන්න ගියපුවා එතකොට එයාලා බලාගෙන ඉන්නවා නිලියක් ආවා නිලිය දන්නේ ප්‍රේක්ෂකයාගේ අපේක්ෂාව නිලිය තාම රැඟුමක් පෑවෙත් නැහැ ප්‍රේක්ෂකයෝ අපේක්ෂාවෙන් ඉන්න කොයි වෙලාවක හරි නිලිය රැඟුමක් පාන ඉතින් ඕකෙදි නිලිය ක්‍රියාවක් කරෙත් නැහැ නිලිය ওই බව දන්නෙත් නැහැ ඉවුවත් විතරයි දන්නේ නිලිය අනුත්තර කරන්න ඕන ක්‍රියාව සම්බන්ධ නැති නිසා අපේක්ෂාවෙන් ඉන්න අය උක්ත කරනවා. ප්‍රේක්ෂකයෝ ඉතින් අපේක්ෂාවෙන් ඉන්නේ. ඒ නිසා ප්‍රේක්ෂකයෝ උක්තයි. ප්‍රේක්ෂකයෝ බහුවචන නිසා කළහ කියන එක හරි. නිලියක අනුත්තයි. මෙන්න මෙතන ආයි වලට අහුනෝ පාති කියන. බහුවචනේ නේද තියෙන්නේ. නිලියක ඒක වචනයි. මෙතන පාති බහුවචනයි. පොඩි රීතියක් අපිට හදාන්න පුළුවන් මොකද කියන්නේ. ආඛ්‍යාතය එක විදියක්. උක්තය එක විදියක්. අපි අන්නේ රීතිය ලියලා බලමුකෝ මොකද්ද මේ දැන් ඔයාලට මම කියන රීතියත් එක්ක මේ දේ ගැලපෙනවද කියලා බලන්න ලියන්න මෙහෙම සංසයාර්ථය කියලා මාතෘකාව ලියලා අන්තර්වා නෑ සංසයාර්ථය ප්‍රකාශ කරන ලසට ලියාගන්න. එතකොට අපි බලමු මේක ගැලපෙනවද මේ අපි කියපු කතාවට. සංසයාර්ථය ප්‍රකාශ කරන වාක්‍ය සංසයාර්ථය ප්‍රකාශ කරන වාක්‍ය සැකයක් ආරංචියක් සැකයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔක ආරංචියක් වෙන්න පුළුවන් කොයි මරියා ආරංචියක් වාර්තා කිරීමක් සැකයක්
සැකයක් ආරංචියක් වාර්තා කිරීමක් සිටීමක් සිටීමක් අපේක්ෂාවක් 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 විශ්වාස කිරීම දැන් මට පොඩ මුලින් දැන් ගැන යහුන්නේ නහග සංස්යාර්ථය ප්‍රකාශ කරන වාක්‍යයක හරි නේද සංස්යාර්ථය ප්‍රකාශ කරන වාක්‍යයක සැකයක් සංස්යාර්ථය ප්‍රකාශ කරන වාක්‍යයක සැකයක් ආරංචියක් සංස්යාර්ථය ප්‍රකාශ කරන වාක්‍යයක සැකයක් ආරංචියක් වාර්තා කිරීම වාර්තා කිරීම සිටීම දීම ගොඩක් දේවල් දීම සිටීම අපේක්ෂාවක් අපේක්ෂාවක් විශ්වාස කිරීමක් හෝ විශ්වාස කිරීමක් හෝ විශ්වාස කිරීමක් හෝ විශ්වාස කිරීමක් හෝ අවිශ්වාස කිරීමක් අවිශ්වාස කිරීමක් प्रकाश विय है अविश्वास क्रीमा प्रकाश विय है एक यानी संशयार्थ एक यानी मुकद्द කියලා තමයි ඔය දෙවු. එතන යට අලුත් දෙයක් ඉන්න යන්න ඕන ඈ. එතන යට අලුත් දෙයක් දෙන එක තමයි වැදගත්. සංශයාර්ථය ප්‍රකාශ කරන වාක්‍යයක සංශයාර්ථය ප්‍රකාශ කරන වාක්‍යයක अंतर्वाक्य 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 पत्र अनुक्तवन अतर पत्र अनुक्तवन अतर पत्र अनुक्तवन अतर ආඛ්‍යාතය ආඛ්‍යාතය ප්‍රථම පුරුෂ ආඛ්‍යාතය ප්‍රථම පුරුෂ බහුවචනයෙන් යෙදේ ආඛ්‍යාතය ප්‍රථම පුරුෂ බහුවචනයෙන් යෙදේ ඔන්න අර මම මෙච්චර වෙලා වාක්‍ය දෙක තුනකින් කියපු කතා දැන් ආයි එක තේරෙනවද කියලා බලන්නකෝ දැන් ඔයාලා ගත්ත වාක්‍ය තරව හිතන්න ලොකුවට හිතන්න එපා මා විභාගයෙන් සමත්ෙදී මම සිටුවා එතකොට ඕකේ අර තියෙන මුල් වාක්‍ය මා විභාගයෙන් සමත්ෙදී කියන එක තමයි ওই කියන අන්තර් වාක්‍ය හරිද මව සිටුවායි කියන එක වාක්‍ය ඒක ඒකනේ ඇත්තටම ක්‍රියාව කරන්න ඒක නිතා ඒක වාක්‍ය අර මුල තියෙන එක අන්තර් වාක්‍ය අන්තර් වාක්‍යයේ කතුරු අනුත්තයි ආඛ්‍යාතයේ ප්‍රථම පුරුෂ බහුවචනයි ප්‍රථම පුරුෂයි බහුවචනයි කියන එක ඉස්සෙල්ලා ඉගෙන ගන්න ප්‍රථම පුරුෂ කියලා කියන්නේ දැන් උත්තම පුරුෂ මධ්‍යම පුරුෂ ප්‍රථම පුරුෂ කියලා තුනක් තියෙනවනේ මම අපි කියන ඒවායි තියෙන්නේ උත්තම පුරුෂ ගණේ මධ්‍යම පුරුෂ ගණේටයි තියෙන්නේ තෝ තොපි නුඹ නුඹලා ප්‍රථම පුරුෂ ගණේටයි තියෙන්නේ දැන් මධ්‍යම පුරුෂ කියන්නේ අපි ඉදිරියේ ඉන්න ප්‍රථම පුරුෂ කියන්නේ මේ දෙකටයි දිනදී සියලුම දෙන හරිද ඒකට ගුරුවරයා වෙන්න පුළුවන් ගුරුවරු වෙන්න පුළුවන් ළමයා වෙන්න පුළුවන් ළමයි වෙන්න පුළුවන් සිංහයා වෙන්න පුළුවන් සිංහයෝ වෙන්න පුළුවන්
आख्यात पदे करायनाचन पद करती बलायना बलती नटायना नटती आख्याते प्रथम पुरुष बहुवचने एक अंतर्वाक्य वर्ती नटति गायति वायति दुवति अंतर्वाक्यारे प्रकाश अंतर्वाक्य तरुण तरुणिया अनुक्ताय निलियक अनुक्ताय ओहु अनुक्ताय ओहु कियने का उत्तर पद देखने का ओहु कियने का अनुत्तर गिर गया हर नेद मां कियने का अनुक्तव गत्ता अंतर्वाक्य निसा तरुण तरुणिया अनुक्तव गत्ता अंतर्वाक्य निसा निलियक अनुक्त गत्ता अंतर्वाक्य निसा ओहु अनुक्तव गत्ता देन आख्याते बलागिने अंतर्वाक्य वेति पेमिनेति पाति तर्क कल तर्क कल एक आख्याते प्रथम काल आख्याते प्रथम बहुवचने आख्याते प्रथम बहुवचने अंतर्वाक्य कर्तृ अनुक्तवनातर आख्याते प्रथम बहुवचने वाक्येट रीति एक सामान्य वाक्य बहुवचन बहुवचन अपने मुड़कोड़े एक वचन उन्ना प्रथम पुरुष बहुवचन बहुवचन उन्ना प्रथम पुरुष बहुवचन मट किया पलवी वाक्य अंतर्वाक्य मुखाधिकार वाक्य अंतर्वाक्य कार्यो विरे अभ्यास अनुक्त पद तरुण तरुणियन निलियक हो इतने कोटे प्रथम पुरुष बहुवचन तीन पद ठीक है वेति पेमिनेति पाति काल पाति तारक कलह तारक हो कलह की हरि नहीं था देखो ना रीति का कटपाड़ा कर गाना तो ना पूर्वा मतलब क्या बोले मना सांसेयार्थ या प्रकाश करने कोटे अंतर्वाक्य सात्रु अनुक्त बनाते आख्याते प्रथम पुरुष बहुवचन निधि ये मैं पाड़ा कर गा සමහර ව්‍යාකරණ කොටස් තියෙන ළමයි ව්‍යාකරණත් පාඩම් කරන්න ඕන තැන් තියෙනවා. ඒ කියන්නේ සමහර දේවල් අපිට අමතක වෙනවා නම් දැක තමයි මතක් වෙන්නේ නැත්තම් අපි හිතන්නේ ව්‍යාකරණ පාඩම් කරන්න ඕන කියලා. ව්‍යාකරණ පාඩම් කරන්න. වාක්‍ය රීති වෙනම පාඩම් කරන්න. අපි උත්සාහයේ මේ සාමාර්ථයකට යන්න නම් මේ මොකක්වත් අපිට අතාරින්න බෑ. එකක්වත් ඇතැල්ල ওই ගමන යන්න බෑ. ඒකෙදී හැම ලකුණක්ම එකතු වෙනවා. එක ලකුණක්වත් ඇතැල්ල ඔබ කරගන්න බෑ. ඒකට යථාර්ථ ප්‍රමාණය විභාගයෙන් සමත් වෙනවා කියලා අම්මා හිතනවා. ඒ අම්මනේ හිතන්නේ. මම ක්‍රියාවක් කරන්නේ නැහැ. තරුණ තරුණියන් සැනකෙලට බැමිණෙනවා කියලා සංවිධායකයෝ හිතනවා. තරුණ තරුණියෝ ක්‍රියාවක් කරන්නේ නැහැ. ඒ නිසා නත්තයි. නිලියක රැඟුමක් වාදි ප්‍රේක්ෂකයෝ බලාපොරොත්තු වෙන්නේ. හැබැයි නිලියෝක ගැන දන්නෙත් නැහැ. නිලියගේ එහෙම අදහසක ඇත්තෙත් නැහැ. ඒ නිසා නිලිය නත්තයි. ඔහු විවාදයේදී හොඳින් තර්ක කළා. ඕක අතීත කාලයක. ඕක පොඩක් හිතන්නවා. දැන් ඒකෙදී ඇත්තටම ඔහු ක්‍රියාවක් කරා. ඔහු ක්‍රියාවක් කරා. ඔහු විවාදයේදී හොඳින් තර්ක කරා. හැබැයි විවාදේ පවත්වලා ඉවරයි. විවාදේ පැවැත්ුණා කියසත්.
ඒකෙදී ඔයි කියන කෙනා ඔහු කියලා හඳුන්වන කෙනා අපි හිතමුකෝ අමර කියලා. එයා හොඳට තර්ක කරාවත. හොඳ තර්ක ඉදිරිපත් කළ විවාදේ ලස්සට කරගෙන ගියාය. ඒක ගැටලුවක් නැහැ. එයා මේ වැඩේ කළා ඉවරයි දැන්. මේ විවාදේ පවත්තලා විවාදේ ඉවරල විවාදේ ප්‍රතිඵලක් තියලා ඒක ඉවරයි. දැන් ඊට පස්සේ ප්‍රේක්ෂකයෝ බහුකාලයකදී සතියකට දෙයකට පස්සේ කියනවා. එයා හොඳට විවාද මේ විවාදේදී තර්ක කරා. හැබැයි ඉතින් එහෙමයි කියලා ඔහු අනුත් හුක් කරන්න ඕනේ. එයා දැන් කරන ක්‍රියාවක් නෙවෙයි වර්තමානයේ තුලයි ක්‍රියාව කරන්නේ. දැන් ක්‍රියාව කරන කෙනා විතරයි උක්ත කරන්නේ. පැහැදිලිද? ඔන්න ඒකයි රීතිය. දැන් ක්‍රියාව කරනම නම් උක්ත කරන්නේ නැහැ. මම දැන් මම කියලා ගන්නකො මම ගිය සතිය පන්තිය කරා කියලා උක්ත කරන්න බෑ. උක්ත කරනවා නම් දැන් දැන් පන්තිය කරනවා කියලා උක්ත කරන්න ඕනේ. ඉස්සරහට පළවෙනි පේවරේට කොහමද එන්නේ ප්‍රශ්නයක් සර්? අපනේ ඉන්නේ ඔයාලා මේ කාරණ පත්‍රයක් අරගෙන බලන්න. දැන් එතන තියෙනවා එක ක්‍රමයක් මෙන්න මෙහෙම. පහත වාක්‍ය වලින් නිවැරදි වාක්‍ය තෝරන්න. එතකොට වාක්‍ය හතරක් තියලා නිවැරදි වාක්‍ය තෝරන්න දෙනවා. අනිවාර්යෙන් සංසයාර්ථය ඇත නැත එක ඊට පස්සේ සමග කැටුව ඔයගේ ගොඩක් තියෙනවා රීති. ওই රීති වලින් තියෙන්නේ. ඒකේ ගොඩක් දුරට අර උක්ත දෙක විද්ද උක්තය කියන එක ඒවා තියෙනවා. අනිවාර්යෙන් මේවක් ගොඩක් තියෙනවා මෙහෙමයි දෙන්නේ. නිවැරදි වාක්‍ය තෝරන්න එකක්. අනිත් එක තමයි දෙවනි පේපරේ ওই පළවෙනි පේපරකනේ කොහොමද දෙන්නේ? පහත වාක්‍ය අතරින් නිවැරදි වාක්‍ය තෝරන්න. එතකොට අපි වැරදි වාක්‍ය හතරක් අතරින් නිවැරදි වාක්‍ය තෝරගන්න අපිට රීතිය කඩපාඩම් දෙන්නා මොකොත් හිතන්න බලන්න යන්නේ මේ රීති ටිකට අදාළද කියලා බලුවා. අපිට මේ පාඩම් කරලා තියෙනවා නම් අපිට පාඩම් නම් වැරදි රීතියට අගල තේරෙයි. පාඩම් කරාම මේක මෙන්න මේ රීතියට අදාළ නැහැ. මේක මෙතනින් පිටපැලලා තියෙයි. අපිට ඒක අයින් කරන්න පුළුවන්. එහෙම තුනක් අයින් කරගත්තාම ඉතුරු වෙන එක උත්තරේ වෙනු නිදී ඒක රීතියට අදාළ වෙනවා. අන්න එහෙම රීතියක පාඩම් කරගන්න ඕන. අනිත් එක තමයි දෙවනි පේපර් එකට දෙනවා. දෙවනි පේපර් එකේ අර කිපිපස්න 10ක් තියෙනවනේ. පිළිපන්න 10ක් තියෙන. දැන් ලකුණු අතර භාග දෙකින් ඉන්නේ කරන. ඒ කියන්නේ වාක්‍ය දෙකක් තියෙනවා. ඒකෙදි ළමයි හොඳම සංකීර්ණ විදියට දෙනවා කියලා කියන්නේ පාඩම් නොකරොත් ලියන්න බැරි වෙන්න දෙන්නේ. තදොස් නම් නිදොස් කරලා ලියන්න. එහෙමයි දෙන්නේ. තදොස් නම් වැරදි නම් හදලා ලියන්න. වාක්‍ය වැරදි වාක්‍ය හදන්න කියලා දුන්නොත් ලේසි වැඩේ. අපි දන්නවනේ ඒක වැරදි කියලා. හැදුවාම කොහෙන් හරි හරියට මෑට කළ දේම සමානට හරියන්නේ. උක්තය අනුක්ත කළ දේම අනුක්තය උක්ත කළ දේම පටලවල දේම ගන්න සමාන වෙලාවට එහෙමත් හරියන. අනුක්ත කළ තියොත් ඒක උක්ත කළ දේම උක්ත කළ දේ ටික අනුක්ත කළ දේම නිකන්. හිතන්නේ බලන්නේ මොකක්වත් නැහැ කරාම. එතකොට හරියනවා අර වැරදි කියලා තිබුණොත්. හැබැයි සදොස් නම් කියලා දෙවොත් අපිට හිතන්න වෙනවා මේක වැරදිද කියලා ඉස්සෙල්ලා. එතකොට පාඩම් කරලා තියෙන්නේ. එහෙම නැතුව වැරදි කියලාම දීලා තියෙනවා ඉතින් ලේසි වැරදි නම් ඉතින් හදන්නේ තියෙන්නේ. එතකොට පොඩු වැරදි හිතන්න කියන්නේ. තමාර අවස්ථාවල සදොස් නම් කියලා දුන්නොත් හරියටම රීතිය දැනගෙන ඉන්න ඕනේ. ගොඩාක් දුර සාමාන්‍ය පෙළ ගාලිත දෙන්නේ පහත වාක්‍ය සදොස් නම් නිදොස් කර ලියන්න. පාඩම් නොකරපු ළමයි ඉඳලා ලියන්න බැරි වෙනවා. හරි නේද? දැන් ඔයාලට මේක පිළිබඳ ගැටලුවක් නෑ නේද? දැන් පාඩම් කරගන්නේ කොහොමද? කෙටියෙන් පාඩම් කරගන්නේ සංසයාර්ථයක් ප්‍රකාශ කරන වාක්‍යයක අන්තර්වාක්‍යයේ කද්දු අනුත්තයි ආඛ්‍යාතයේ ප්‍රථම පුරුත බහුවචනයයි. මට දැන් ඔයාලා ලියන්න ඉස්සෙල්ලා කියන්න පහත වාක්‍ය නිදොස් කොට ලියන්න. සතුරෝ මට ඉස්සෙල්ලා කියලා ඉන්නකෝ. සතුරෝ පහර දෙදී පාලකයෝ බිය වූහ. ඕකේ වැරද්ද තියෙන්නේ වාක්‍යද අන්තර්වාක්‍යද? සතුරන් කරන්නේ පාලකයෝ බයෙන් ඉන්න සතුරු ක්‍රියාවක් කරන්නේ. ඒ නිසා සතුරන් පහර දෙති ආඛ්‍යාතයේ ප්‍රථම පුරුතයි බහුවචනයි. ඒක හරි. පාලකයෝ කිව්වා බහුවචනයි බිය වූහත් හරි. ඒක වැරද්දක් නැහැ. හදාන්න තියෙන්නේ සතුරන් කියලා විතරයි. මා ගමට යති දෙමාපියන් සිටති. ඒකේ වැරදි වාක්‍යද අන්තර්වාක්‍ය? වාක්‍ය. මොකද්ද ඒක වැරද්ද දැන්? දෙමාපියෝ වෙන්න ඕන. පැහැදිලිනේ. මා කියලා කිව්වහම අනුත්තයි. ආඛ්‍යාතයේ ප්‍රථම පුරුෂ බහුවචනයි. ඒ නිසා දෙමාපියෝ සිටති. හරි නේද? බඹරු දස්ත කරති. අපි බිය වෙයි. බඹරු දස්ත කරති අපි බිය වෙයි. බඹරුන් දස්ත කරති අපි බිය වෙයි. මගී වූ මාර්ග නීති පිළිපදි. පොලිස් නිලධාරී වූ සිටුවෝ. මගී හු එක වැරදිනේ. වැරදි කොහමද එන්න ඕන? මගීන් මාර්ග නීති මගීන් අනුත්ත වෙන්න ඕන. මගීන් මාර්ග නීති පිළිපදිති.
පොලිස් නිලධාරීන් සිටුවෝ ඒක හරි. පැරන්නෝ ගස්කල් වන්දනා බොහෝ දෙනා විශ්වාස කරන විශ්වාසය දැන් පැරන්නන් ගස්කල් වන්දනා කළා බොහෝ දෙනා විශ්වාස කරනවා. දැන් ওই ටික ඉක්මනින් ලියලා එන්න. එතකොට මතක හිටින. දැන් කිව්වා වගේම ලියන්න. ගිලිවිල්ල ඉවරයි කියලා කියන්න. माइक ऑन करने बैठी है नहीं तो वन है मामू उनका दिल लगती है हमारे ओम दिल है मेरे दांत ओम दिल है अर्थ करना कर अध्यक्ष मंडली कांता मेहम तेरू का अध्यक्ष मंडले कांतावोद सीटी अने अध्यक्ष मंडले अतने में कांतावोद सीटी दें वाल तेरे ना मैं के इतने लोगों वैराद्य अपने अने सीटी की अलग क्यों हम ක්‍රියාවක් නේ කරන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයේ කාන්තාවෝද සිටිති අධ්‍යක්ෂ මණ්ඩලයේ කාන්තාවෝ ඉන්න දැන් ඕකේ ඔය සිටිති කියන එකට අදාළව අධ්‍යක්ෂ මණ්ඩලයේ කාන්තාවෝ උක්තයි මේක සිටිති කියන එක වෙනුවට අපි දානවා සිටිති කියන එක අයින් කරලා ඇත කියලා දාන අධ්‍යක්ෂ මණ්ඩලයේ කාන්තාවෝද ඇත ඇත කියලා කිව්වත් සිටිති කියලා කිව්වත් එකම ක්‍රියාව සිද්ධ වෙයි එකම වැඩේ වෙන්නේ ඇත කියලා කිව්වත් එකයි සිටිති කියලා කිව්වත් එකයි ඊට පස්සේ දෙමාපියෝ ඒකට සම්බන්ධ නැත එන ඉතර පොඩි ගැටලුවක් තියෙනවා ඒක අර අර විදිහටම ගන්න බෑ කාර්යාලීය සේවකයෝ සිටිති හරි නේද කාර්යාලීය සේවකයෝ සිටිති කාර්යාලීය සේවකයෝ ඇත දෙකම එකයිනේ ඒ විදිහට තමයි ඕක හිතන්න වෙන්නේ හැබැයි ඕකේ සංකීර්ණ බවක් තියෙන පොඩ්ඩක් යට හොඳට ඉතර ගත්තොත් මේකත් තේරුම් ගන්න පුළුවන් ළමයි දෙමාපියෝ කියන එක කාන්තාවෝ කියන එක සේවකයෝ කියන එක කට්ටුපද උක්තවයේදී ආක්‍යාතයේ ඇත නැත යන ඒ අනුව ආක්‍යාතයක් වෙනුවට ඇත නැත යෙදෙන විට කට්ටු උක්ත වේ ප්‍රථම විභක්ති ගන්න විභක්ති කතාව අමතක කරලා මෙහෙම හිතන්නකෝ දැන් ওই විදියට ගත්තොත් අපි හිතමුකෝ මීට වඩා පරිබාහිර වෙනස් වාක්‍යයක් අධ්‍යක්ෂ මණ්ඩලයේ නේම අපි හිතමු පාර්ශලයේ
පිරිමි ළමයි. හිටිති. ඕකම අපිට කරන්න පුළුවන් පාසලේ පිරිමි ළමයි ඇත. හරි නේද? හිටිති කියන එක වෙනුවට ඇත කියලා දැන්. ඉතින් එතකොට ළමයි අනුත්තර කරන්නවත් වෙන මොකුත් කරන්න ඕනේ නැහැ. හිටිති කියන එක අපි ඇත කළා දැන්. හරි නේද? හිටිති කිව්වත් එකයි ඇත කියලා කිව්වත් එකයි. දැන් ඇත කියලා කිව්වත් නැත කියලා කිව්වත් ඒත් ඒ විදිහම තමයි කියන්නේ. ඇත කිව්වත් නැත කිව්වත් දෙකෙන්ම ඒකෙත් අපි තේරුම් ගන්න ඕන ආඛ්‍යාතය ප්‍රතිපුරුෂ බහුවචන නෙමෙයි උක්තේ උක්තස රූපයෙන් තියෙනවා. මොකද හේතුව කතරූපද උක්තව තියන්නේ. ආඛ්‍යාතය ඇත හා නැත කියලා තියන්නේ. දෙදෙනි ප්‍රතිපුරුෂද මොබුරුෂද දා නැත හෝ නැත කියලා තියන්නේ. ආඛ්‍යාතයක් වෙනුවට තමයි ඒක තියන්නේ. දෙමාපියෝ ඒට සම්බන්ධ වූ සම්බන්ධ නැත කියන එකත් ආඛ්‍යාතයක් විදියට හදා ගන්න බලන්නකෝ නැත කියන එක අයින් කරලා. දෙමාපියෝ ඒට සම්බන්ධ නොවූහ කියන එක නේ. දෙමාපියෝ ඒට සම්බන්ධ නොවූහ. එහෙනම් ඒකට සම්බන්ධ වුණේ නැහැ කියන එක තමයි නොවූහ කියලා කියන්නේ ඒකනේ. ඒක තේරුම් ගන්න. දෙමාපියෝ ඒට සම්බන්ධ නැත කියන. එහෙමයි වෙනස් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අධ්‍යක්ෂ මණ්ඩලයේ කාන්තාව සිටිති කියන එක අධ්‍යක්ෂ මණ්ඩලයේ කාන්තාවද ඇත. කාර්යාලයේ සේවකියෝ සිටිති. හරි සැලයි. ඒ වෙනුවට ගත්තා කාර්යාලයේ සේවකියෝ ඇත. ඇත කියන එකෙන් නැත කියන එකෙන් වෙලා තියෙන්නේ අර ආඛ්‍යාතයෙන් කෙරෙන්න ඕන කාර්ය වෙනුවට ඒක භාවිතා කිරීමක් කොයි කරලා තියෙන්නේ. දෙමාපියෝ ඒකට සම්බන්ධ නැත. අපි ඒක ආඛ්‍යාත පදයක් විදිහට ගන්නවා. දෙමාපියෝ ඒකට සම්බන්ධ නොවුහ වචනිත. අධ්‍යක්ෂ මණ්ඩලයේ කාන්තාවෝද ඇත. ඒක අපි ගන්නවා. අධ්‍යක්ෂ මණ්ඩලයේ කාන්තාවෝද සිටිති. හරි නේද? කාර්යාලයේ සේවකයෝ ඇත. කාර්යාලයේ සේවකයෝ සිටිති. ඔන්න ඔය විදිහට ඒක තේරුම් ගන්න ඕනේ. දැන් ඒකේ පොඩි සංකීර්ණ බවක් තියෙයි කියලා මම කිව්වේ. දැන් ඒකෙදි වෙන්නේ ළමයි අර ඇත කියන එකෙන් නැත කියන එකෙන් ඒක සමානව යොදා ගන්නෙ. ඇත කියන එකත් නැත කියන එකත් යොදා ගන්නෙ ආඛ්‍යාතයක් වෙනුවට. එතකොට මේ ආඛ්‍යාතයෙන් කරන කාර්යය තමයි කෙරෙන්නේ. හිටිති කියන එක, දුවති කියන එක, පණිති කියන එක, ඒ වගේ ක්‍රියාවක් තමයි ඔය ඇතකට කියන එකෙන් කෙරෙන්නේ. එතකොට ඒ නිසාම උක්තේ අපි අනුත්තර කරන්නේ නැහැ. උක්තේ උක්තස රූපේම තියෙන. උක්තේ වෙනස් කරන්නේ නැහැ. ඇයි මේ කරන්නේ? අර ආඛ්‍යාතයෙන් කරන කාර්යයම තමයි. ඕක අපි උදාහරණ ටිකක් කරනකොට තේරෙනවා. හැබැයි ඕක වෙනස් වෙන තැනකුත් තියෙනවා. ඒක මම කිය පොඩ්ඩක් සංකීර්ණයි. මට දැන් කියන්න වරහන් තුලින් තෝරාගෙන ඉස්තෙන් පුරවන්න. පන්තියේ නැත. ශිෂ්‍යයන්ද ශිෂ්‍යයෝද? පන්තියේ නැත. ලේසියනේ. පන්තියේ නැත. ශිෂ්‍යයන් කියලා කියන්නේද ශිෂ්‍යයෝ කියන්නේ? ක්‍රීඩා පිටියේ ඇත. ක්‍රීඩකයන්ද ක්‍රීඩකයෝද? බස්රියේහි නැත. දැන් මට ළමයි ඕකේ ඔය ඇත නැත කතාවට වඩා මෙතෙන්ට මම ඔයාලට දෙන්නම් ආඛ්‍යාත පදයක් දාලා කියන්න. එතකොට ඔක තේරෙයි. ඒක කියන්න ඕන වල නැත්නම් ඔක ඉගෙන ගන්න නෑ හරියට. මට මේකට ආඛ්‍යාත පදයක් දාලා කියන්න. පන්තියේ නැත කියන එකට දැන් ඕකේ වල දාන්න ඕනේ ශිෂ්‍යෝ කියලානේ එන්නේ. පන්තියේ නැත කියන එක වෙනුවට ආඛ්‍යාත පදයක් දාන්න නැත වෙනුවට මොකක්ද දාන්න පුළුවන් ආඛ්‍යාත පදේ? පන්තියේ නැත. ආ නැත කියන එක වෙනුවට භාවිතා කරන්න පුළුවන් ආඛ්‍යාත පදේ. දැන් ළමයට කතා කරලා කියන්න පුළුවන් මයික් එක ඔන් කරලා තියෙන කියන්නේ. පන්තියේ නැත. ඒ වෙනුවට දාන්න පුළුවන් ආඛ්‍යාත පදේ. පන්තියේ නොසිටියෝය. නොසිටියෝය. නොසිටියහ. පන්තියේ නොවුහ. ඒතර. ඊට පස්සේ ක්‍රීඩා පිටියේ ඇත. හරි සරලයි වර්තමාන කාලයේම කියන්න පුළුවන්. ක්‍රීඩා පිටියේ ඇත. ක්‍රීඩා පිටියේ සිටිති. දෙකම සමානයිනේ. බස්රියේහි නැත. ක්‍රියාපද වලින් කරන කාර්යය වෙනුවට තමයි
නැත කියන එකයි නැත කියන එකයි අපි භාවිත කරමු. දැන් එතකොට පන්තියේ නැත කවුද ශිෂ්‍යයන්ද ශිෂ්‍යයෝද? පන්තියේ නැත කවුද? ශිෂ්‍යයෝ. ශිෂ්‍යයෝ. ඇයි යාලනේ ක්‍රියාව කරන්නේ? ඉතින් මෙයාට ක්‍රියාව කරන්නේ. ඒ නිසා යාල උත්තරයි. ක්‍රීඩා පිටියේ සිටිද? ඇත කියලා කියන්නේ සිටිද කියන එක. ක්‍රීඩකයෝ. අනේ එහෙම හිතන්න. සිටිද කියන එක තමයි ඔය ඇත කියලා දීලා තියෙන්නේ. එහෙනම් ඉතින් සිටිද කියලා කිව්වම ක්‍රීඩකයෝනේ. බස්රියේ සිටිද? ඒක තමයි නේ. සිටිය. ඒක තමයි නලියු කියලා දා ගන්නවා. වේදිකාවේ නොසිටිය. නලුවෝ. කාර්යාලයේ සිටිද? කවුද? ලිපිකරුවෝ. දැන් ඔන්න සංකීර්ණ දෙකක් ඔයාලා ඉගෙන ගත්තා. හැබැයි අපි මේකට අදාළව ලිව්වේ නැහැ නේ ළමයි. ඒක ලියන්නත් ඕන. මෙහෙම ලියන්න. හතරට මොකක්ද දෙන්නේ ඉවි? නලුවෝද? වේදිකාවේ නැත කියලා නේ කියන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ වේදිකාවේ නොසිටිය. වේදිකාවේ වැස ගිහිල්ලා වගේ අර්ථයක් මේ ක්‍රියාපදයේ ගත්ත උගන්නේ. ඒකට ගන්න ඕන නලුවෝ. නලු වේදිකාවේ නලුවෝ නැත. නලුවෝ නොසිටිය කියන එක තමයි ආඛ්‍යාතයෙන් කියන්නේ. එතකොට මේ විදිහට තමයි ගන්න පුළුවන්. හැබැයි ඕක වෙනස් වෙන තැනක් තියෙනවා. මම ඒක පස්සේ කියන්නේ. මේකත් එක පැටලවල කිව්වොත් තේරෙන්නේ නැහැ. අපි මේක ලියලා දෙමු. දේ වාක්‍ය දැන් උඩ ලිව්වා සංසයාර්ථය. ඊට පස්සේ දැන් ලියන්න ඇත නැත යෝගයේ කියන්නේ. ඇත නැත යෝගය වෙනම රීතියක්. මේ රීති ටිකයි අපි කටපාඩම් කරගන්නේ. ඇත නැත යෝගය. ඇත නැත යෝගය කියලා ලියලා ඇත කියන එකටයි නැත කියන එකටයි මෙහෙම දෙලිකමාදයක් දාන්න. උපුටා ගැනීමක් වගේනේ. ඇත නැත යෝගය. ඒක ළමයි ඔයාලා බුද්ධාගම තියෙන විභාග. බුද්ධාගම විභාගෙ සමාරුණ්ඩ තියෙනවා. මම ඒක ඇහුවා. ඔයාලට නැද්ද? එම බුද්ධාගම තියෙන කතාවක් නැද්ද? තියෙනවා සර්. තියෙනවනේ. ගැටුවක් නැහැ. පාඩම් කරන්නේ තියෙන ළමයි. දැන් විභාගෙට කලින් දවසේ පාඩම් කරනවා කියලා සමහර විට අපි කියන තමයි ගැටලු කියන පාඩම් කියන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් කියලා අපි පාඩම් කරන්න තියෙනවා. ගැටලුවක් නැහැ. පාඩම් කරන්නේ තියෙන්නේ. අද සමහර ළමයිට පන්ති යන්න බෑ කියලා කිව්වා. ඒක මම ඇහුවා. සමහර අය කිව්වා මේ විභාගෙ තියෙන පාඩම් කරන්න තියෙන වෙලාවද කිව්වා. මම ඒ දින පන්ති ව අයට රෙකෝඩින් කාර් ගන්න කියලා. ඇත්ත ඉතින් අපිට විභාගෙ ටිකට කාලේ දුනාම ගණන් වෙලාවක් එන්නේ නැහැ. දැන් ලියන්න ඇත නැත යෝගය කියලා ලියලා ආඛ්‍යාතය වෙනුවට ආඛ්‍යාතයක් වෙනුවට අදට මතක තියාගන්න ඕන අන්නේ ඒක. ආඛ්‍යාතයක් වෙනුවට එකක් ගහගත්තට කමක් නැහැ. ආඛ්‍යාතයක් වෙනුවට ඇත නැත යෙදෙන විට ආඛ්‍යාතයක් වෙනුවට ඇත නැත යෙදෙන විට කතෘ උක්ත වේ. ආඛ්‍යාතයක් වෙනුවට ඇත නැත යෙදෙන විට කතෘ උක්ත වේ. ආඛ්‍යාතයක් වෙනුවට යෙදෙනවා නම් තමයි කතෘ උක්ත වෙන්නේ. එහෙම නැත්නම් උක්ත වෙන්නේ නැහැ. පැහැදිලිද? ආඛ්‍යාතයක් වෙනුවට ඇත නැත යෙදෙන විට උක්තය අනුක්ත වේ. අපි ලගා ගන්න ඕන ආඛ්‍යාතයක් වෙනුවට කියන්නේ. දැන් මේ අභ්‍යාස ටික කරලා මේකේ සංකීර්ණ තැනක් තියෙයි කියලා මම කිව්වා. ඒක කියා දෙන්න. දැන් ඔයාලා ඉක්මනින් මේකේ අර මම කියා දුන්න අභ්‍යාස ටිකක් ඉවර කරන්න. විදිගහ අපඩේට් කරන්න ඕනි. ඔව් මේ
වරහන් තුලින් තෝරාගෙන ඉස්තන් පුරවන්න කියලා තියෙන්නේ. අන්නේ ඒක කරන්නේ. පන්තිය නැත කියලා තියෙනවා, ක්‍රීඩා පිටිය නැත කියලා තියෙනවා, වස්ත්‍රය නැත. මම කියදමනේ ටික. ඒ ටික කරමු. ඉවරයිද? ඉවරයි සර්. හරි, ඒක මම කියා දීපු ගන්න ඒක ලේසි. හැබැයි ඕක පොඩක් වෙනස් වෙනවලු එතන යටින් තියෙන ළමයි බලන්න කොහෙද මේ එක. පූර්ව ක්‍රියා රූපයක් හරි ඒක නිකන් හිතලා තේරුම් ගන්නකො. पूर्व क्रिया रूपयाकारी भाव क्रिया रूपयाकारी भाव क्रिया वाकारी ये दोनों वही किया ना दे आधार भी नहीं दे एक यानी पूर्व क्रिया वाकारी भाव क्रिया वाकारी उन्हों तीन वही विधि ये टे अनुत में उक्त भी नहीं ना ते आप इकने करते उक्त भी ना वकीला नहीं ते एक सारे आप इकने करते ऐसे किया ने कहारी नहीं ते किया ने कहारी ये दोनों उक्त ही के देंगी करने का नहीं ऐसे किया ने कहारी नहीं ते किया के ये दोनों तनुक्त भी ना अवस्था දැන් මා සිරිපා කරුණා කර නැත. ඒක පූර්ව ක්‍රියාකරුවක්. ඒ කියන්නේ එහෙම දෙයක් කරලා නැහැ නේ මම. එතකොට මම නොකරපු දෙයක් ක්‍රියාව කරනවා නම් විතරයිනේ උත්තර තියන්නේ. මා සිරිපා කරුණා කර නැත කියලා කිව්වහම ක්‍රියාව කරලා නැහැ නිකන් කතාවක් විතරයි. හරි නේද? ඒ නිසා මම කියන එක අනුත්තර කරලා තියෙනවා. සියලු ක්‍රීඩකයන් සූදානම් වී ඇත. ඒක දැන් නෙවෙයි. සූදානම් වී සිටිති කියන අර්ථයෙන් ගන්නෙ නැහැ. एक पूर्व क्रियाव इसल क्रियाव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 क्रिय
उदाहरण
ඒක අනාගතයටවත් අතීතවත් බලපාන්නේ නැහැ. දැන් ක්‍රියාව කරන කෙනා දැන් උත්තර. ඒක තමයි සාමාන්‍ය ඔය මොන වැල්වටාරම් ගහලා කිව්වත් ඕක තමයි ඔය කියන්නේ. විවිධාකාරයෙන් අර්ථ දක්වලා මොන රීතියෙන් මොන විදියෙන් කිව්වත් පොදු නිර්ණායකය ඕකයි. දැන් ක්‍රියාව කරනවා නම් දැන් එයා උත්තරයි. දැන් එයා ක්‍රියාව කරන්නේ නැත්නම් ඉතින් එයා උත්තරයි. ඉතින් ඊට පස්සේ ඒක අන්තර්වාක්‍යද මොන වාක්‍යද මොන විදියට තේරුම් ගත්තත් ඕක තමයි පොදු නිර්ණායකය. බලන්නකෝ මෙතන මේ එකක් නැද්ද කියලා. මා තිරිපා කරුණා කර නැත. ඉතින් කරලා නැහැ. ඒක දැන් ප්‍රකාශයක් විදියට කිව්වා කියලා. එයා උත්තර කරන්නේ නැහැ. එහෙනම් දැන් මෙහෙම කිව්වනම් එයා කරන දේ උත්තර කළා කිව්වනම් හරි. මා මා තිරිපා කරුණා කර නැත මම ප්‍රකාශ කළේ මේ කියලා කිව්වනම් හරි. දැන් ඒක මම කරන ක්‍රියාව ප්‍රකාශ කරන එකනේ. දැන් මෙතන මේ තිරිපා කරුණා කරන කතාවට අදාළ ක්‍රියාවක් කරන්නේ නැහැනේ. ඒක නිසා මා කියන එක අනුත්තර කරා. සියලු ක්‍රීඩකයන් සූදානම් වී ඇත. එයාලා සූදානම් වෙලා ඉවරයි. දැන් නෙවෙයිනේ සූදානම් වෙන්නේ. දැන් සූදානම් වුණා නම් ක්‍රීඩකයෝ කියලා ඉන්නේ. සූදානම් වෙලා ඉවරයි. ක්‍රියාව කළා ඉවරයි. එන එක පූර්ව ක්‍රියාව. පැහැදිලිනේ. පූර්ව ක්‍රියා ස්වරූපකදී ඒ කට්ටිය අනුකූලයි. ක්‍රියාව දැන් කරනවා නම් විතරයි ඔවුන් මීරි ගියක් ගායනු ඇත. දැන් ගායන්නේ නැහැනේ. ඉදිරියේදී ගායන්නේ. අවදකාරී වෙලාවක ගායාවි. මේකට වෙන්න පුළුවන් ලබතතිය වෙන්න පුළුවන් ඉන්න ගෞරවය වෙන්න පුළුවන් කවදකාර. එතකොට දැන් කරන්නේ නැති නිසා ඔවුන් අනුත්තයි. පැහැදිලිව නිර්ණායකය හොඳට මතක තියාගන්න. මොන රීතියෙන් මොන විදියෙන් කිව්වත් ක්‍රියාව කරන කෙනා උත්තයි. දැන් කරන ක්‍රියාවක් දැන් මේ මොහොතේ කරන ක්‍රියාවක්. ඒකට අදාළව යා උත්තව තියන්න ඕන. මේ වාක්‍ය අතීත කාල වාක්‍යවල අනාගත කාල වාක්‍යවල නෙමෙයි මම මේ කියන්නේ. මේ රීතිය. හරි නේද? ළමේ කතාවක් පවත්වනු ඇත. දැන් දෙ කතාව කරන්නේ නැහැනේ. එයා කොදලවක හරි කතාවක් කරා. කතාවක් පවත්වනු ඇත රැසීමක් ගත්තොත් ළමේ කතාවක් කරා. ඉතින් ඒක පවත්ත කොයි වෙලාවෙද මොන වෙලාවකට කතාවක් කරයිද නොකරයිද අපි දන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ ළමයා ක්‍රියාව කරන කෙනෙක් විදිහට උක්ත කරලා තියන්න බෑ. අනිත් කතාව කරේ නැත්තම්. වාක්‍ය වැරදි නේද? අනේ මේ ඉතින් අපි ළමේ කියන එක උක්තව තියෙනවා එයා ක්‍රියාව කරනවායි කියලා. අදිසියා මොකක් හරි වෙලා එයාට ලැජ්ජාව ඉදිරියට ළම කෝලිය ඇවිල්ලා එයා කතාව කරේ නැහැ කියලා හිතන්නේ. ඉතින් ඒක අපේ වාක්‍යනේ වැරදි. මේ ළමයා කරපු වැරදි. ඒ නිසා ළමේ කියන එක කොහොමද වෙන්නේ? ළමේ මොකක් වෙන්න ඕන? ඔයාලට හිතෙනවා. ළමයෙකු වෙන්න ඕන. එයා දැන් කතාවක් කරන්නේ නැහැ. අවදකාරී කරන ක්‍රියාවකට එයා උත්තර කරන්න බැහැ. සංචාරකයෝ සීගිරිය නරඹා නැත. ඒකනේ සංචාරකයන්. සංචාරකයන් අපේක්ෂකයෝ විභාගයට සූදානම් වී ඇත. සූදානම් වෙලා ඉවරයි අපේ. අපේක්ෂකයන්. දැන් ඔය වාර ගන්න පුළුවන්. හෙට තියෙන වාර විභාගයේ අපේක්ෂකයෝ විභාගයට සූදානම් නිසා තමයි පන්තියට සහභාගී වෙන්නේ. හරිනේ. එතකොට ඔයාලේ ක්‍රියාව කළා ඉවරයි. දැන් උත්තර කරන්න බැහැ මේ ඉස්සර කරපු ක්‍රියාවට. ඒ නිසා අපේක්ෂකයන් විභාගයට සූදානම් වෙනවා. කුරුල්ලෝ කැදලි කරා පියාඹනු ඇත. කුරුල්ලන් කුරුල්ලන් කැදලි කරා පියාඹනු ඇත. දැන් මොවේනේ නේ පියාඹති කියලා කිව්වනම් ඒක උන දැන් කරන ක්‍රියාවක්. පැහැදිලිනේ. දැන් එතකොට වාක්‍ය නිවැරදි කර ලියන්න. ඒකත් ඉවර කරන්නම අපි පිළිගැට කරගෙන යමු. මතකෙ හිටිනව එතකොට පහත් වාක්‍ය නිවැරදි කර ලියන්න. මම අටහ මාස විතර අද නවත්වන වලට පොඩි පොඩි ගාථායන් පාඩම් කර ගන්න දීක සමාරු කියන්නේ. ඒවලත් අවස්ථාව දෙමු. මම අද පන්ති කරන්න නෙවෙයි හිතාගෙන ඉන්නේ. සර් රචනා හදන්න කරාද? රචනා කරේ නැහැ. දැන් වාර විභාගයට රචනාවක් ආවොතින් කියලා මම රචනාවක පොඩක් ගියා දෙන්නම්. හොඳයිනේ. කොහොමද රචනාවක් කරගන්නේ කියලා රචනාවෙන් තමයි ලකුණු ටික හැදෙන්නේ ළමයි. දැන් ව්‍යාකරණ රචනාව සාහිත්‍යයේ සියල්ලගේම එකතුවක්නේ සිංහලවට ලකුණු වෙන්නේ. රචනාවක් මම මේ පොතේ තියෙන රචනාවක් උදාහරණයක් අරගෙන මේ වාක්‍ය ටික හදන්න ළමයි. හරි සර්. හදුවනේ. ළමේ කතාවක් පවත්වනු ඇත. ළමයෙකු කතාවක් පවත්වනු ඇත. කතාවක් පවත්වනු ඇත. සංචාරකයෝ සීගිරිය නරඹා නැත. සංචාරකයන්. ඔව්. අපේක්ෂකයෝ විභාගයට සූදානම් වී ඇත. අපේක්ෂකයන් විභාගයට සූදානම් වී ඇත. කුරුල්ලන් කැදලි කරා පියාඹනු ඇත. කුරුල්ලෝ ඊළඟ මාතෘකාව ලියන්න. හා සහ නිපාත යෝගය. හා සහ නිපාත යෝගය.
නිපාත යෝගය. ඒකේ කියනවා ආ කියන එකයි සහ කියන එකයි සමුච්ඡාර්ථය එකතු කළා කියන්නේ ගුරුවරුද ශිෂ්‍යයෝ ඒක හරි සරලයි ගුරුවරුද ශිෂ්‍යයෝද කියලා කිව්වහම ගුරුවරු සහ ශිෂ්‍යයෝ කියලා කිව්වත් ගුරුවරුද ශිෂ්‍යයෝද කියලා කිව්වත් බහුවචනයිනේ දෙක එකතු කරාම බහුවචනයි ගුරුවරුද ශිෂ්‍යයෝද රැස්වීමට ආහ ඒකට රැස්වීමට ආව දෙකොල්ලම ඒ නිසා එක බහුවචනයි ඒකේ මහා විශාල රීතියක් නැහැ ගුරුවරු ආශිෂ්‍යෝ කියලා කිව්වත් ගුරුවරු සාහිෂ්‍යෝ කියලා කිව්වත් ගුරුවරු උදශිෂ්‍යෝ කියලා කිව්වත් දෙකොල්ලම අදාස්. ඉතින් දෙකොල්ලම බහුවචනයි. දෙකොල්ලම ක්‍රියාව කරන නිසා දෙකොල්ලම උක්තයි. ආඛ්‍යාතේ මේ දෙකොල්ලට ගැලපෙන්න තියන්නේ. හැබැයි දෙක යට වාක්‍යයේ තියෙනවා ගම් වතුරෙන් ගෙවල්ද පාරවල්ද යටදී. ගෙවල් කියලා කිව්ව බහුවචන වුණාට අප්‍රාණ වාචී. පාරවල් කියලා කිව්වට අප්‍රාණ වාචී. යට වේ කියන එක ඒක වචන වෙන්නේ අර අප්‍රාණ වාචී පදයක්. ප්‍රාණ වාචී පදයක් ওই විදිහට ද කියන එකෙන් ආ කියන එකෙන් සම්බන්ධ වෙනකොට ආඛ්‍යාතය බහුවචන වෙනවා. ඒ පණ තියෙන දේවල්නේ ගුරුවරුද ශිෂ්‍යයෝද දෙක බහුවචන පද දෙකක් එකතු වෙනවා. එතකොට අර පැත්ත අනිවාර්යෙන් බහුවචන වෙනවා. ගුරුවරයා හා ශිෂ්‍යයා කියලා කිව්වත් අර පැත්ත බහුවචන. ඇයි දෙකොල්ලෙක් වෙනෝනේ බහුවචන වෙනෝනේ. ගම් වතුරෙන් ගෙවල්ද පාරවල්ද කියලා කිව්වම අප්‍රාණ වාචී දෙකක් එකතු වෙනවා. අප්‍රාණ වාචී දෙකක් එකතු වුණා කියලා බහුවචන වෙන්නේ නැහැ. ගම් වතුරෙන් ගෙවල් හා පාරවල් යටද. හරිනේ? ये मनोविज्ञ का अर्थ है एक वचन है मेटी का हादान है इस तरह की प्रवण මයික් එක ඕෆ් කරලා මම පොඩි විදිර බලන දුන්න ගැටලුවක් කරේ. දැන් තමයි මයික් එක ඕෆ් කරා. මේ දැන් ඕකේ බලන්නක ඔයාලට කියන්න පුළුවන් ඒ වුණාට උත්තර දෙන්න පුළුවන්. ගුරුවරුද ශිෂ්‍යයෝද රැස්වීමට ආහ. මම ඕකේ කිව්වේ ද කියලා කියනකොට ගුරුවරු කියන එකත් ශිෂ්‍යයෝ කියන එකත් දෙකම ප්‍රාණවාදී පද නිසා මේ ද කියන නිපාතේ සම්බන්ධ කරාම බහුවචන වෙනවා කියන කතාව. ගුරුවරුයි ශිෂ්‍යයෝයි දෙකම බහුවචන වෙලා තමයි යෙදෙන්නේ.
ඊට පස්සේ ගම් වතුරෙන් ගෙවල්ද පාරවල්ද කියන එකට දෙකම අප්‍රාණ වාචී නිසා එක වචනයි. ශිෂ්‍යයෝ සහ ගුරුවරු පාසලෙහි ඔයාලා දාපු උත්තර මොන වගේ පිළිතුරුද කියලා කියන්නකෝ. ගුරුවරු සහ ශිෂ්‍යයෝ සහ ගුරුවරු පාසලෙහි කොහොමද දානකොට? ශිෂ්‍යයෝ සහ ගුරුවරු පාසලෙහි ඉතිති කියලා කියන්න පුළුවන්. හරිනේ? ගායකයෝ හා ගායිකාවෝ ගයති. විලින්දෝ සහ පාරිභෝගිකයෝ සාකච්ඡා කරති. විලින්දෝ සහ පාරිභෝගිකයෝ දෙගොල්ලෝ එකතු වෙලා සාකච්ඡා කරති. ගස් සහ වැල් පරිසරය අලංකාර කරති. අනේ ගස් සහ වැල්නේ. ගස් වැල් දෙක එකතු වුණාම ගස් කියන එකයි වැල් කියන එකයි එකතු වුණාම අප්‍රාණවත් පරිසරය අලංකාර කරයි. උටුවා මේස කාර්යාලයේ තිබේ. හරි අලංකාර කරයි කියනත් පුළුවන්. හරි නේද? විලෙන්දෝ සහ දැන් ඒකේ ඔයාලා වෙනත් උටුවා මේස කාර්යාලයේ තිබේ. ඒත් හරි. වෙනත් උත්තර තියෙනවා අහන්න ගැටලුවක් නැහැ. ඔයාලගේ පිළිතුරු. වෙන පිළිතුරු විදියට දීපුවා. කළෝය. ගස්සා වැල් පරිසරයේ අලංකාර කළෝය. ඒත් හරි. බහුවචන කරන්නයි බැරි. ඒක වචන වලින් පුළුවන්. කළහ කියන්න බෑ. පුටුවා මේස කාර්යාලයේ සිටි නෙවෙයි තිබේ. හරි නේද? දැන් ඔයාලට ගැටුවක් තිබුණා තව මේකේ හා පැත්තේ තියෙනවා පොඩි දෙයක්. ඒකත් බලමුකෝ. කියවල බලන්නකෝ ඉස්සෙල්ලා. ආ සහ නිපාත සමග යන අර්ථය පළ කිරීමේදී එක එකී නිපාත පදවලට පූර්වයෙන් යෙදෙන නාපද්‍ය අනුත්තර රූපයට. මොකද ඒ කියන්නේ කියලා බලන්න. ආ සහ නිපාත සමග යන අර්ථය මොකද ආයි කියන්නේ? යාර යට ටික මම ආයි කියන්නේ. මේ වාක්‍ය රීති නම් ළමයි කම්මැලි වුණාට කමක් නැහැ. සමහර ව්‍යාකරණ වලට කම්මැලි. සාහිත්‍ය වලට කැමති ව්‍යාකරණ වලට කම්මැලි. එතකොට අර සාහිත්‍ය හොඳට කරගත්ත ළමයි වුණත් ලකුණු අඩු වෙනවා. මේකේ ලකුණු දෙකට බෙද. මතක තියාගන්න ඒක. සිංහල වල ලකුණු පේපර් තුනේම ලකුණු එකතු කරලා දෙකට බෙද. එතකොට වැඩියෙන් ගත්ත එකේ ලකුණු තරකට කැපිලා යනවා. ව්‍යාකරණ වලට අඩු වුණොත් සාහිත්‍ය පේපරේ වැඩිපුර ගත්ත ටික කැපිලා යනවා මේක. ඊට පස්සේ තව කෙනෙක් ව්‍යාකරණ ටික හොඳට කරගෙන සාහිත්‍ය ටික අඩුවෙන් කරොත් මේක ගන්න ටික එකෙන් කැපුණා. ඒ නිසා පේපර් තුනම සමබරව තියෙන්නේ නැත්නම් ලකුණු එකකට එකක් කැපෙනවා. දෙකට දෙනකොට එහෙම එකක් වෙනවනේ. දැන් දෙකේ ගන්න ඕනේ. එකකට ගත්තට වැඩක් නැහැ. අනිත් එකෙන් අඩු වුණොත් ඒකට යනවා ඒකෙන් ටික. එතකොට දෙකේම අඩුගෙන යනවා දන්නේ නැහැ. ඒ නිසා ගණන් ගෙන ගන්න ළමයි මම ඔකට කියා දෙන්න ඕනේ නැහැ. පේපර් තුනක ලකුණු එකතු කරලා දෙකට දෙනවාම වෙනදී සාමාන්‍යයක් තියෙන්නේ නේ. එතකොට එකකට වැඩි ගත්ත කියන කතාවෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා හරියටම මේක තේරුම් ගන්න. මේක ටිකක් සාහිත්‍ය තරම් රසවත් නැහැ. නමුත් මේව ඉගෙන ගත්තාම ඊට පස්සේ රසවත් නේද? නේ? ඉගෙනගෙන ඉවර වෙලා දැනකට ගියන් පස්සේ රසවත් වෙන්න පුළුවන්. ඒ නිසා කොමාරි මහන්සියට පාඩම් කරගන්න. දැන් ඔයාලට ඕන ශිෂ්‍යයෝ සහ ගුරුවරු පාසලේ සිටිති. හරි නේද? ගායකයෝ හා ගායිකාවෝ වී ගයති. ලේසි එහෙම දැව. වෙනත් උත්තරත් හරියනවා. විලෙන්දෝ සහ පාරිභෝගිකයෝ සාකච්ඡා කරති. ගස් සහ වැල් පරිසරය අලංකාර කරති. අකරයි. කරයි කළෝය. බලන්නකෝ මම ඒක කියවන කොට සමාන වෙලාවට මට වැරදිලා කියවෙන කොට ඉස්සරහට හිතා ගන්න පුළුවන්. මොකද අර සහ කියන එක දැවහම බහුවචනයි කියන එක තමයි ඉතින් තියෙන්නේ. අප්‍රාණ වාචික වෙලාවටත් එහෙම වගේ කියවේ. අප්‍රාණ වාචික වෙලාවට එහෙම නැහැ කියන එක හොඳට මතක තියාගන්න. ගස් සහ වැල් පරිසරය අලංකාර කරයි කියන්න පුළුවන්. කළෝය කියන්න පුළුවන්. ඒ දෙකම හරි. පුටුවා මේස කාර්යාලයේ ඇත. පුටුවා මේස කාර්යාලයේ ඇත. හරි. ආ සහ නිපාතේ යෝගේ. දැන් එහා පැත්තේ තියෙන කතාව වලට කියවන්න කියලා තියෙනවා. කියවල මොකද්ද කියන්නේ කියලා තේරුම් ගන්නකොට. ඒක අර මම කියපු එකට ටිකක් සංකීර්ණව හිතන්න ඕන ළමයි. හිතන්න පුළුවන් ළමයිට ඔක තේරෙයි. ආ සහ නිපාත සමග යන අර්ථය පළ කිරීමේදී එකී නිපාත පදවලට පූර්වයෙන් නෙදෙන නාමපදයේ අනුත්තර රූපය ගනී. අනුත්තර රූපය ගනී. මොකද හිතන්න ඕනද? හා මෙලියෙන් සම්දිවීමට ටිකක් අමාරුයි වගේ තමයි. මම අපෝටදී නවත්වන දැන් මැටේ දෙක තුනක් ආවා. මොනවගේ තත්ත්වයක් කියලා දන්නේ නැහැ.
බලන් පුළුවන් තරම් ගාන කර ගැටලු තියෙන නම් අහන්න එයාද ගොඩක් ඉන්නද හරි දැන් ගැටලුවක් කෙනෙක් ගන්න මොනවද ආ සහ මේකේ ඔයාලට මම කීකේ හිටියේ ආ සහ නිපාත සමග යන අර්ථය පළ කරනකොට ඒකත් එක්ක పూర్වයෙන් යෙදෙන නාම පදේ අනුත්ත වෙනවා හරි නේද කැටා කියලා කියන්නේ බලු කැටා කියලා කියන්නේ මේ කැටා කියන එකනේ කැටා කියන්නේ බලු කැටා කියන එකේ ඔය බල්ලට කියන්නේ බලු කැටා ප්‍රාදේශික විවහාර පොතේ පාඩම බලන්න ටිකක් ඒ වගේ වචන ටිකක් තියෙනවා බලු කැටා කුඹුව කියලා සමහර දැන් කමිටුවට මොකක්ද ඉන්නේ කියලා සිතිලා කමිටුව විසිරුවල දැවම කමිටුව හරි නෑ ක්‍රියාකාරී නෑ හරි නේද දැන් ඔන්න මේක වල කියෙව්වා මේක තේරුම් ගත්තා මේකේ තියෙනවා අපි මෙන්න මේකෙන් තේරුම් ගන්න මේ වාක්‍යයෙන් තේරුම් ඉතින් ඉන්නවා ඉතින් දැන් තමයි සම්බන්ධ ඉතින් මම ඉතල දැක්කේ නැහැ හරි අපි රෝගීනා පිළිසඳරේ යෙදුනේ හරි නේද අපි රෝගීනා පිළිසඳරේ යෙදුනේමු ඒක අර මම කියපු රීතියට අනුව හිතුව ඩිංගක් තේරුම් ගන්න පුළුවන් මම කිව්වා ක්‍රියාව කරන කෙනා උත්තයි කියලා. පොඩක් ගැඹුරින් ඕක ගැන හිතන්නකො. ක්‍රියාව හොඳට ගැඹුරට ඕක හිත හිතුවොත් තේරෙනවා. අපි ක්‍රියාව කරන කෙනා උත්ත නම් අපි රෝගීනා පිළිසඳරේ අපි ලක්ෂණ ඕනේ මම කියලා හිතන්නකො. මම රෝගීනා පිළිසඳරේ යෙදුනේ. එතකොට මම රෝගීන් ඉන්න තැනට ගිහිල්ලා මම රෝගීන් එක්ක කතා කරනවා. මම රෝගීන් එක්ක කතා කරන රෝගිනුත් කතා කරන තමයි. හැබැයි මම තමයි ක්‍රියාව කරන්නේ කියලා හිතර ගන්න. ඇයි මමනේ ওই ක්‍රියාව කරන්නේ? මම කරන ක්‍රියාවට රෝගීන් සම්බන්ධ කරගන්න. රෝගීන් එක්ක මම කතා කරමු සමහර රෝගීන් කතා නොකරන්නේ නේ පුළුවන්. ඒ නිසා මම උක්ත වෙනවා රෝගීන් අනුත්ත වෙනවා. අහම හිතුවත් නෙවෙයි. මම කතා කරා රෝගීන් කතා කරේ නෑ. එතකොට මොකද වෙන්නේ? රෝගීන් අනුත්තයි. පැහැදිලිද ඒ කියන්නේ? එතකොට තිව්පාවෝ වණේ අත්තර කුරුල්ලන් හා වණේ අතහැරිය. ඇයි එතකොට ඒක නම් හරි පොඩි ගැටලු සාගත බවක් තියෙනවා දෙගොල්ලම ක්‍රියාව කරනවා නමුත් කුරුල්ලන් කියලා අනුත්තෙල්ලු තියන්නවා ගෙවිලියෝ ගොවියන් හා කුඹුරට යත් පියවරුන් නැ පියවරු මව්වරුන් හා විදෙස්ගත වූ ඒක පොඩි සංකීර්ණ රීතියක් ඒකේ පොඩි අර සමාන අර රීතියෙම යන්නේ දැනුත් තියෙනවා පියවරු මව්වරුන් හා විදෙස්ගත වූ ඒක පාඩම් කරගන්න මෙන්න මෙහෙ ආ සහ කියන නිපාතයේ යෙදුනාම ඊට පස්සේ යෙදෙන එක තමයි ඔය අනුක්ත වෙලා තියෙන්නේ. පෙර යෙදෙන එක නෙවෙයි. පසු යෙදෙන එක අනුක්ත වෙලා. ආ සහ නිපාතම වර්තමානයේ විවරයේ සමග යන අර්ථයේ පළකිරුණා බොහෝ විද නොයෙදෙන. ඒ වගේ තැන්වල. ඒක නෙවෙයි ගොඩක් දුරට අපිට අර මුලින් කියපු එක තමයි අවශ්‍ය වෙන්නේ. මේක ඇත්තරම අත්‍යවශ්‍ය වෙන රීතියක් නෙවෙයි. ඒ කියන්නේ මේක ටිකක් සංකීර්ණයි විභාග දෙකකින් තරු. මේකේ හරිය ගැටු සාගත තැනුත් තියෙනවා. අර උක්ත වෙන තැනුත් සමාන වෙලාවට අපිට අර පොදු රීතියට යන්න බැරි තැනක් තියෙනවා. දැන් බලන්නකෝ. අපි රෝගීන් හා පිළිසඳරේ යෙදුණු මෙතන හරිනේ. ව්‍යාකරණ හොඳට මතක තියාගන්න ඕනේ මතකයක් නැහැ කියලා හරියන්නේ නැහැ. ව්‍යාකරණ තමයි අවශ්‍ය වෙන්නේ. පැහැදිලිනේ? දැන් ඔයාලට අවශ්‍ය එක රචනාවක් දෙන්නේ නැහැ. මම එක දිගටම රීති කියා දෙන්නේ නැහැ. අපි බලමු මේ පොතේ කොයි බාරේ එහෙම රචනාවක් තියෙද. රචනාව මට මතක හැටියට මේකේ රචනා ටිකක් තිබුණා. රචනා වාක්‍ය රචනා කියලා පාඩමකුත් තිබුණා. විශේෂ වාක්‍ය රචනේ 49 පිටුවේ බලන්නකෝ වාක්‍ය රචනය කියලා පාඩමක් තියෙනවා දැන් එතකොට ඔයාලට බදා දැවෙනකොට හිට තිබුණොතින් මේ විභාගයේ විද්‍යාගම් පේපර් එක බදාරි දවසේ සිංහල පේපර් එක දෙනවා පොදුවේ සමහර පළාත්වල එහෙම දුන්නාම රචනාවක් ලියන්න එතකොට කොහොමද අපි රචනාවක් ලියන්නේ කියලා තමයි මම මේ කියා දෙන්න හදන්නේ කොහොමද අපි රචනාවකට කරුණු කරප ගන්න රචනාව හදාගන්නේ කොහොමද ඒකත් හරි වැදගත් නේද ලකුණු විපාකනේ දැන් මාතෘකාවක් යෙදීම. දැන් එතකොට ඔයාලා රචනාවෙදි දෙන්නේ ඡේදයක්. මම හිතනවා මේ සැරේ ගුණාධුරට රචනාවට වසංගත රෝග පිළිබඳව. එතකොට මම නම් දකුණු පළාතේ. එතකොට දකුණු පළාතේ මේක විභාගය තියෙනවා. අපේ ඉස්කෝලේ තියෙනවා. මුද්දාගමනේ ඒක තියෙන එක නිසා ලැබුණා නැහැ. දැන් මේ ඔයාලා පළාතට පළාතේ විභාගය තියෙනවා. හරි හැමෝගේ පළාතකම විභාගය තියෙන දකුණු පළාතේ ගාම හැම පළාතම තියෙන. එතකොට මේ විභාගයේ තිබුණාම ඔයාලට තියෙන්නේ මේ මේක
හරියට රචනාවට කරුණු ගලපලා ගන්න. රචනාවට ගන්නකොට රචනා ඔව් මාතරින් රචනාවට කරන්න ඕන මේ එකතු කරන්න ඕන ඉස්සෙල්ලා හොඳ අර කීදේ තුලින් ඔයාලා හදා ගන්න ඕන මේ මාතෘකාවක්. මම ඉස්සෙල්ලා මුලින් ඉඳලාම කියනවා. මාතෘකාවක් තියද්ද ගන්න අතුළු මාතෘකාවක් හදලා දැන් අපි මේකේ දීපු එක ඡේදයක් ගමුකෝ. මෙන්න මේක ගමු. වචන දැන් ගොඩක් දුරට රචනාවට ඔයාලා එකතු කරගන්න අර කරුණු මෑත කාලින වර්තමානයට ගැලපෙන මාතෘකා. ඒ කියන්නේ මේ හරියට පේපර් එකක් හදනවා නම් රචනා මාතෘකා දෙන්න ඕනේ මේ සමාජය තුල තියෙන කරුණු. උදාහරණයක් විදිහට පොහොර භාවිතය. ගොවියන්ට දැන් ලොකු සමාජ කතිකාවතක් ඕක පිළිබඳ තියෙනුනේ. රසායනික පොහොර භාවිතය හා කාබනික පොහොර භාවිතය. ඕකේ හොඳ නරක දෙපැත්තම තියෙනවා. එහෙමනේ. ආ දැන් තමයි ඉන්නේ ගොඩක් අය දෙන්න කියලා නේ. මොන බලන්න. දැන් එතකොට මේ අර මම කියපු කතාව අහගන්නකො වර්තමානයේ තුල සමාජය තුල ලොකු කතිකාවතක් ඕක ගැන තියෙනවා. මොකද්ද කතිකාවත? අර සමහරු රසායනික පොහොර නැහැ කියලා කියන සමහරු රසායනික පොහොර වලට අහිතකද? අන රචනාවකට අපිට අපිට අවශ්‍ය වෙන්නේ ඔකේ හොඳ නැති එක පැත්තකට බෙදලා කියන එක නෙවෙයි. අපි මැදිහත් වෙන්නේ, අපි මැද ඉන්නේ. අපි දෙපැත්ත හරියට දෙපැත්තම කියන්නේ. එක පැත්තකට අන්තගාමී වෙලා කියන්න බෑ රචනාව. ඒකට අපි තීරණය කරන්න ඕන මේකේ හොඳත් අපි දැනගෙන ඉන්න ඕන නරකත් දැනගෙන ඉන්න ඕන. තොරතුරු අපේ ගාව තියෙනවා. ඒ තොරතුරු ටික පෙළගස්සලා ලස්සනට රචනාවට අපි කරුණු එකතු කරනවා. ඒ කාලින මාතෘකාව එක උදාහරණයක් මම ඔය කිව්වා. ඊට පස්සේ අනිත් උදාහරණය කොරෝනා වගේ වසංගත රෝග ඒවා පිළිබඳ සෞඛ්‍ය ගැන පොදුවේ ලෝකයේ තුලම කතා වෙනෝනේ. ඔන්ලයින් ඊට පස්සේ මේ දුරකත් කාලින මාතෘකාව ඔන්ලයින් තාක්ෂණයේ නැත්නම් පාසල් වල අධ්‍යාපන ආයතන වල ළමයින්ගේ දුරකථනය ඒ වගේ පරිගණකය අන්තර්ජාලය භාවිතා කරන්න පහුගිය දවස්වල අවස්ථාව දුන්නා. ඒත් එක්ක ඇති වෙච්ච අහිතකර ප්‍රතිඵල තියෙනවා. තමා ළමයි ඊටත් වඩා අහිතකර ප්‍රතිඵල භාවිතා කරමින් අර තමන්ට මගහැරුණු පාඩම් ටික ඔක්කොම ටික ලස්සනට කරගත්ත ළමයිත් ඉන්නවා. ඉතින් ඒකේ දෙපැත්තක් තියෙනවනේ. ඒකට ඒ උපකරණේ වැරද්ද නෙවෙයි මම ඔක පන්ති පටන් ගත්ත දවස්වල මුල් දවස්වලම කිව්ව උපකරණේ නෙවෙයි වැරද්ද තියෙන්නේ භාවිතාව තුළයි වැරද්ද තියෙන්නේ. තේරෙනවනේ. ඒකට අන්න තවත් රචනා මාතෘකාවක්. ඕකෙත් හොඳ නරක දෙපැත්තක් රචනාවකට ගොඩක් දුරට දෙන්නේ හොඳ නරක දෙපැත්ත තියෙන එක. ක්‍රීඩාව වගේ මාතෘකාවක් දුන්නොත් තමයි හොඳ නරක දෙපැත්තක් නැත්තේ. ඉස්තර දුන්නේ රූපවාහිනිය. නිතරම රූපවාහිනිය ගැන දෙන රචනාවක්. ඒ කියන්නේ ගොඩක් අය රූපවාහිනියට අබ්බැහි වෙලා වගේ ඉති පාසල් නම්. අලුත් දෙයක් නිර්මාණය කරනවාට කියන තනි වචනේ ප්‍රතිභාව පරිකල්පන ශක්තිය. ඒ වගේ වචනයක් තමයි නිර්මාණය. ඒක තමයි නිර්මාණයට වඩා ප්‍රතිභාව. කායික කියලා භාවිතා කරනවා. දැන් මම කිව්වේ ඔයාලට කාළීන මාතෘකාව පිළිබඳ අවධානයෙන් යන්න. ඒව ගැන තොරතුරු තියන්න. අතරේ තොරතුරු එකතු කරගෙන යන්න. එකක් කොයි පොහොර භාවිතය වගාව පිළිබඳ. අනිත් එක මද්ද්‍රව්‍යෙන්නත් පුළුවන්. මද්ද්‍රව්‍ය පොදු වෙන ඕන සාර ධර්ම කියන මාත. ඔය රචනාව හැදෙන්නේ එකක් තමයි සාර ධර්ම කියන මාතෘකාව. ඒකේ ඔය මද්ද්‍රව්‍ය සංස්කෘතිය ඔයගේ ඊ ටික එදෙනවා. එහෙනම් පීඩා. පීඩා සම්බන්ධ මාතෘකාවකුත් ගොඩක් දුරට එනවා. අනිත් එක පරිසරය. පරිසරය කිව්වාම ඒක පොදුලිය ආර අපි පරිසරය සුරකින්න කියන පොඩි මාතෘකාවනේ. ඒකේ පුළුල් අර්ථයෙන් ලොකු මාතෘකාවක් හදලා එහෙම දෙනවා. අනිත් එක තමයි ওই කියන අපි කතා කරපු ওই සමාජ පරිගණකයේ රූපවාහිනිය ওই වගේ මාතෘකාවක් දෙනවා. අනිත් එක කාළින මාතෘකාව විදිහට ওই සංවර්ධනය කියන මාතෘකාවට අදාළව ගොවිතැන හරිනේ කෘෂිකර්මීය භාවිතා කරනකොට රසායනික බෝරද පුදුනාසකද ඒවා අපේ ඉතක පාරම්පරික කෘෂිකර්මයකට කෘෂිකර්මී කරන ළමයෙකුට ඕක આવොත් ලේසි. ඇයි ඒ? එයා ඉගෙනගෙන තියෙන පාරම්පරික කෘෂිකර්මයේ තුල භාවිතා කරපු දේවල්. අපේ අනි ගොවියන් භාවිතා කරපු කේන්ද්‍රම උඩ යාලා මැස්ත මදුරුවන් අය සතු පළවාරිත භාවිතා කරපු අයවනම් පොරොක් විදිහට ගන්න. විදිහට ලේසි. හැබැයි අර ප්‍රතිගාමී නොකරපු ළමයිට ඒව ටිකක් හොයාගන්න වෙනවා. රචනාවේ ඡේද දීලා තියපු ඒවම තමයි අපි ලියනවා. ඒවා කී දිගුවක් කියනක තේරුම් ගන්න. අපිට දෙන ඡේදයේ ඒකෙම දිග ටික තමයි අපි ලියන්නේ. රචනාවේ තියෙන වාක්‍ය කීයද? ඒ වාක්‍ය ගන්නට අපේ රචනාවේ ඡේද ලියන්නේ. එතකොට හරිනේ. සැකිල්ලක් අදාද කාලය ගත කරන්න ඕනේ. ඒ රචනාවේ සැකිල්ල තමයි දීලා තියෙන්නේ. ඉස්සර රචනාව දෙන්නේ තනි පෙළේ. හරිනේ. රචනාවට ලකුණු 25ක් දෙනවා. දැන් මේ බලන්නකෝ ඔයාලට 55 පිටුවේ තියෙන රචනාව පරිගණක තාක්ෂණයේ මුළු ලෝම විශ්ව ගම්මානයක් බවට පත් කරනවාමාරු. ඉන් සමාජයට සැලසෙන යහපත අතිමහත් රචනාවක් දීපේලා 55 පිටුවේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පරිගණකයෙන් වඩාත් කාර්යක්ෂම කරගත හැකි.
ඒ දරුදරියන් පරිගණක භාවිතයට යොමු කරවීම පරිස්සමින් කළේ. ඔය රචනාව කළ නවත්. වරිගිනි. වරිගිනි පාඩම් කරන්නත් තියෙනවා. රචනාව මේක කියන්නේ මම නවත්තන. මම අද ගොඩාක් වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ අර ඔයාලගේ රචනාවේ කතාවක් කියපු දේ තමයි මම මේක කියartifactId ගත්තේ. මම දන්නවා ඊට ඔයාලට බුද්ධාගම තියෙන බව. පාඩම් කරන්නත් තියෙනවා දන්න. පරිගණක ඒක දැන් ඉදි පාඩම් කරන්න කාලයක් නැහැ. කියන්නේ පාඩම් කරලා තියෙන්න ඕනේ මේක. පරි දැන් මේකේ ලියනම නම් අපි ඉච්චල කරන්න ඕන මාතෘකාවක් ප්‍රදන්න. පරිගණක තාක්ෂණය පිළිබඳ මාතෘකාවක් ප්‍රදන්න. හරිද? කියන්නේ පොදුවේ මේ ඡේදය තුළින්ම එක මාතෘකාවක් හදන්න. ඊට පස්සේ පළවෙනි ඡේද වෙන්න ඕන අපේ රචනාවේ පරිගණක තාක්ෂණය මුළු ලෝම විශ්ව ගම්මානයක් බවට පත් කර අමාරේ කියන එක අපේ රචනාවේ පළවෙනි ඡේදය. ඕකම විස්තර කළ යන්න. මුළු ලෝම විශ්වකම ගම්මානයක් බවට පත් කරන්න පරිගණකයේ අන්තර්ජාලය දුරකථනය ඔඩිග සමත් වුණා කියන එක පළවෙනි ඡේද විදිහට ලකුවට විස්තර වෙනවා. හරිද? දෙවනි ඡේද වෙන්න ඕන ඉන් සමාජයට සැලසෙන යහපත අතිමාත්‍ය. ඒක දෙවනි ඡේදේ මේ පරිගණකය තුළින් අන්තර්ජාලය තුළින් මේ ඔන්ලයින් වගේ අධ්‍යාපන ක්‍රම තුළින් සැලසෙන යහපත ගැනම තමයි අපි දිගටම මේ ඡේදය තුළ ලකුවට විස්තර කරන උදාහරණත් එක්ක ලස්සන දෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි ඡේදේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පරිගණකයෙන් වඩා කාර්යක්ෂම කරගන්න. ඉගෙනුම් හා ඉගැන්වීම් දෙකම භාවිත උගන්නන්නත් පරිගණකයේ භාවිතා කරන්න. ඉගෙන ගන්නත් පරිගණකයේ භාවිතා කරන්න පුළුවන් කතා. ඒ කියන්නේ ඔබ දෙන්න වර්ණින් බාර ගන්න. පරිගණකයෙන් පාඩම් වීඩියෝ වගේ. YouTube එකේ පාඩම් කඩාරලියක්. එහෙමත් වෙනවා. වගේ නිසා ඒවා පාඩම් වලට අදාළව භාවිතා කරන්න පුළුවන් කියන කතාව කියන්නේ. ඒ විතර නෙමෙයි ඒවා භාවිතා කරලා ඉගෙන ගන්නත් පුළුවන්. එහෙත් දරුදරියන් පරිගණක භාවිතයට යොමු කරගෙන පරිස්සමෙන් කළ යුතුයි. අන අවසානයේදී අපි ලියන්න ඕන මේ දරුදරියන් අධ්‍යාපනයට යොමු කරනකොට මේ පරිගණක භාවිතයට යොමු කරනකොට ඒක බොහොම පරිස්සමෙන් කරන්න ඕනේ කියලා අපේ යෝජනාත් ඔකට ඇතුළත් කරා. පැහැදිලිද? අපේ යෝජනාත් ඔකට තියෙනවා. මෙන්න මේ මේම යෝජනා ඉදිරිපත් කරා. ඔය ටිකත් එක්ක රචනාව ලියාගන්න. දැන් ඔන්න තමයි අද දවසේ ටිකක් සංකීර්ණ දේවල් ටිකක් කියන්නේ. සාහිත්‍ය වගේ සරල දේවල් නෙවෙයි. මේකට ඔයාලා තොරතුරු ටිකක් එකතු කරගන්න මේ රචනා මාතෘකා පිළිබඳ. හරි මම දැන් පන්ති නවත්තන කොහොමද? පරිණිනියට මහත්මයාට පාඩම් කොයි එකද ඇහෙනවද කියන ළමයි අද පොඩි මේ විදුලි දෙන්නුවක් ආවේ එකයි ඇහෙනවද? දැන් දැන් ඔක මේ වලට දැන් පන්ති අතරමඟ කඩල යන ඉඳ තිබුණා. මේකෙන් අදාගන්න මේ රචනාවට සූදානම් වෙලා යන්න. එහෙනම් මේ ටික පාඩම් කරගන්න බුද්ධාගමත් පාඩම් කරගන්න. එනිසා මම අර පොඩා වේලාසනින් නවත්තන වලට බුද්ධාගම පාඩම් කරගන්න ඕපන්ති නවත්තන්න කියලා කීපට දුන්නා. ඉතින් ඒ අනුව ටිකක් වෙලා හරි කරා. රීතිනික වාක්‍ය ටික පාඩම් කරගන්න අපි ලබන සතිය වෙනකොට විභාග ඉවරයි වගේ මටම නෑ නේ. දවස් 9ක් තියෙනවා. දවස් 9ක් තියෙනවා. ඒත් අපි පන්තිය කරමු. ටික වෙලාවක් හරි කරමු. ඔයාලට පාඩම් කරගන්න වේලාසන පාඩම් කරගෙන ඒකමාරක් හරි කරමු. දැන් අදට මම නවත්තන කාටත් ගන්නයි ආයුබෝවන්.